දමිතා දරුවන් තිදෙනෙකුගෙන් යුතුයම වක් ඇගේ සැමියා රැකියාව ලෙසින් කළේ කුලී වැඩ ඔහු පෙනු මුදල එන්නෙන්නම දමිතාගේ පවුලට ප්‍රමාණවත් නොවුනේ දමිතාගේ මව දස්සනීප වී එක්තැන්ව ඇයට රැක බලා ගන්න සිදු වන නිසායි එන්නෙන්නම ඔවුන්ගේ ආර්ථිකය දරුණු වුණා එම නිසායි නිවසේ සියලු කටයුතු තම වැඩිමහල් දියණියට පවරා දමිතා සෞදි අරාබියේ ගෘහ සේවයට එන්නේ ඇයට ලැබුණු නිවසේ හාම්පුතුන් හොඳ අයට වුණත් දමිතා සියල්ල ඉවසා රාජකාරිය කරන්න නිතරම උත්සාහ කළා ඇගේ ස්වාමි දියණිය ඉතස්සර පරුෂ කෙනෙක් වුණ අතර හාම්පුතා ශ්‍රීන්ට වසඟව සල්ලාල කමේ යන අයෙක් වුණා එක්පසකින්වත් දමිතාට හිතසනසීමට දෙයක් එම නිවසේ තිබුණේ නැහැ ඇය පැමිණි සේවා කාලයේ නිමවන තෙක් කිසිවක් නොදැක නොසුන ගන්නට දමිතා සිටින උත්සාහ කළා නමුත් දමිතාගේ හාම්පුතාගෙන් ගැලවෙන්න නම් දමිතාට හැකි වුණේ නැහැ නිවසේ ස්වාමි දියණිය නොමැති සෑම මොහොතක්ම හාම්පුතා දමිතාව ඔහුගේ ඕනෑ පාකම් වලට යොදා ගන්න පටන් ගත්තේ දමිතා සේවයට ගොස් මා සහායක් පමණ කෙවි කිය පසුයි එතත් පටන් ඇගේ සේවා කාලයේ අවසන් වන තුරුම දමිතාට හාම්පුතාගේ ඕනෑ පාකම් ඉෂ්ට කරන්න සිදු වුණා නමුත් ඒ කිසිවක් තම සැමියාට දරුවන්ට නොපවසන්න ඇය තීරණය කළේ ඇයට රැකියාව අත්හරින්න නොහැකි නිසායි මෙලෙස සේවය කළ දමිතා සේවා කාලයේ අවසන්ව ඉතිරි කරගත් මුදල් ටිකක්ද ඇතිව නැවත ලංකාවට ආවේ නැවත කිසි දිනක එම කාලකණ්ණි රැකියාවට නොයන තමන්ටම පොරොන්දු දෙමින් ඇය පැමිණ මාස කිහිපයක් ගත වුණේ නොදැනීමයි ඇය දිනක් ලේ දන් දීමේ පින්කමකට සහභාගී වුණේ ඉතා ආසාවෙන් ලේ ලබා දෙන්නයි ලේ ලබා දී පැමිණ නැවත සාමාන්‍ය ලෙස ඇයට ජීවත් වෙන්න හැකි වුණේ දින කිහිපයක් පමණයි ඇය ලබා දුන් ලේ පරීක්ෂාවේදී ඇය ඒඩ්ස් රෝගය ආසාදනය වූ අයෙක් බව තහවුරු වෙන්නේ ඇය කිසිසේත් නොසිතූ ලෙසින් ඇයට මෙන්ම ඇගේ සැමියාටද ඒඩ්ස් රෝගය වැළඳීමේ ඉඩකඩ බොහෝ ඇති බව වෛද්‍යවරු පවසන්නේ ඊටත් පසුවයි සිදු වූ දේ සිතා ගන්නවත් නොහැකි වූ දමිතා සියදිවි හානි කරගන්න උත්සාහ කළත් ඇයට මරණය හිතූ ලෙසින් ළඟා වුණේ නැහැ කොතරම් ඉන්පසු ඇය පසුතැවුණත් ඇගේ මෙන්ම ඇගේ පවුලේම ජීවිතේ විනාශ වී අවසන් කොතරම් මුදල් අගින්කම් මැද වුවත් මෙවැනි දෙයක් කිසි විටක ඉවසන්න තම ආදරණීයන්ගෙන් ඒ බව සංගවන්න කිසිම විටක උත්සාහ කරන්න එපා ඒ අවසානයේ සියල්ලන්ගේම විනාශයට මුල වේවි.